හොඳයි. තෙරුවන් සරණ හැමදෙනාටම. අපි නම් වැඩසටහන පටන් ගමු. පුරුදු පරිදි ඔයාට ප්‍රශ්න අහන්න තියෙන අය ඉන්නවා නම් පොඩ්ඩක් අපිට දැනුම් දෙන්න. සර් අපි ප්‍රශ්නකින් පටන් ගමු දෙන. ඔව් ස්වාමීන් වහන්සේ, අද ආරම්භයක් වශයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේගෙන් අහන්න. ඒ තමයි දැන් මානසික බැඳීම් පවතින කෙනෙක්, එයා ඒ මානසික බැඳීම් වලින් ලිහිල් වෙන්න එයා හිතනවා ක්‍රම ඒක තුනක්. නම වෙනස් කරන්නේ කොහොමද? මං ඒ ක්‍රම තුන ස්වාමීන් වහන්සේට කියන්නම්. ස්වාමීන් වහන්සේ මට ඒක හරිද, කොයි එකද හොඳ, එහෙම නැත්නම් කොහොමද ඒගොල්ලන්ට ඒ අපි වගේ අයට දෙන උපදෙස මොකද්ද කියලා. මටත් සම්බන්ධ වුණාට අපිට ඉතින් ඔය කතා වෙනවනේ. දැන් ස්වාමිනාංශ දේශනා අහනකොට අපි දැන් මනසින් බැඳෙන්න, බැඳීම් අඩු කරගන්න කියන එකනේ අපේ මූලික තේමාව සමහර ගොඩක් වෙලාවට. එතකොට අපි ඒක අපේ මිත්‍රයන් ආවහම ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහගෙන ඉතියාම අපි කියනකොට එහෙම කියනවා. එතකොට අපිටත් ඒක අදාළයිනේ ස්වාමිනාංශ. අපි කොච්චර ඇහුවත් සමහර වෙලාවට අපිටත් ඒක අදාළ වෙනවා. ඒ නිසා ඔන්න ස්වාමිනාංශ අංක 1, ඒ බැඳීම් තියෙන අංක 1 ඒ බැඳීම් දැනගන්නවා. අංක 2, එයා දැඩි උත්සාහයක් ගන්නවා මනසත් එක්ක පොරබදලා ඒ බැඳීම් කඩා ගන්න. අංක 3, එයා ඒ දෙකම එකතු කරලා කරනවා. එතකොට ස්වාමිනාංශ මං අහන්නේ අංක පළවෙනි එක ස්වාමිනාංශ, එයා බැඳීම් තියෙන බව දැනගන්නවා. දැනගෙන හරි අංක 2, එයා බැඳීම් කඩා ගන්න මහා වෙරයක් දරනවා මනසින් පොරබදලා. අංක 3, එයා පළවෙනි එකයි දෙවෙනි එකයි එකතු කරලා කරනවා. දැනගන්නවා, උත්සාහයකුත් ගන්නවා. ඒකට ස්වාමිනාංශ ඔය අප්‍රෝච් ඔය ක්‍රම ප්‍රවිෂ්ටයන් තුනෙන් ස්වාමිනාංශ තුනම හරිද තුනම වැරදිද කෝකද වඩා හොඳ කියලා ස්වාමිනාංශ අපි කොහොමද ඒක තීරුම් කරගන්නේ? ඒ තුනටම එයාට කරලා බලන්න කියන්නේ බැඳීම් කැඩෙනවද කියලා. එයා එයාගේම පෞද්ගලික ගවේෂණයක යෙදෙන්න ඕන. එතකොට ස්වාමිනාංශ කෙනෙක් හිතෙන් විතරක් හිතලා හිතනවා නම් ඒක හරියන්නේ නැහැ සමහර නේ ස්වාමිනාංශ. ඔය ඉතින් ඔහොම ප්ලෑන් කරලා බැඳීම් කඩන්න බෑ නේ. ඉතින් ඒකනේ ඊට ක්‍රම තුනක් තියෙනවනේ. අපිට නම් එහෙම ක්‍රමයක් නැහැ. ඒක උත්තරයක් දෙන්න බැරි වෙනවා. මොකද ස්වාමිනාස දැන් දේශනා අහන සමහර අය ඒ වගේම මේ කතාවේ යෙදෙනකොට අපි සාකච්ඡා වල යෙදෙනකොට සමහරලාට ඉතින් අර අත්තහම ගොඩක් අය අපි මම නම් එහෙම මේ ප්ලෑන් කරන්නේ නැහැ බැඳීම් කඩන්න. ඒ මොහොතේ ජීවත් වෙන හරියට හරි. මොකද මේ ගොඩක් අය ස්වාමිනාස දේශනාව අහලා ඒක ඔළුවට ගත්ත ගමන් මේගොල්ලෝ ක්‍රමයක්මනේ හොයන්නේ. එතකොට ඉතින් ඒ ඒ ඒකෙදි ඒ අය මේ ස්වාමිනාස ගොඩක් අය ක්‍රම හොයන හින්දානේ ස්වාමිනාස ඒක වෙන්නේ නේ. ඔව් ඒක මෙහෙමයි. ඒක අපි දැන් මේ එහෙම එයාට මොන හරි ක්‍රම තුනක් හරි පහක් හරි තියෙනවා නම් එයාගේ ක්‍රමයක් කරන්න ඕන. දැන් අපි මනසින් නිදහස්යෙන් අපි ක්‍රමයක් දේශනා කරනවානේ. විදියක් කියනවානේ. ඒ විදිය තමයි ඒ මොහොතට ජීවත් වෙන්න. එතකොට එහෙම එකක් තියදී ඒ තුන ගැන මොකද කතා වෙන්නේ නැහැ නේ. ඒක අලුත් දේවල් ටිකක්නේ. පොරබදනවා, දැනගන්නවා, ඔහොම වෙනවා. ඒ දෙකම මිශ්‍ර කරලා කරනවා. ඉතින් එහෙම ඒ විදියට කරපු තුන් දෙනෙක් හරි ඒ තුනම අත්දැකීම කරපු එක්කෙනෙක් බලන්න ඕනේ යාට ඒ ආගේ බැඳීම් ජාලාව විඳිලා ගිහිල්ලාද කියලා. පැහැදිලි සමහරවිට. ඔන්න මයිකේ තව විස්තරය දැන් දැන් කවුරුරි මහාන වෙන්නේ හිතුවා කියන්නේ ඔතන ගිහි ගෙදර අතහැරලා යාගේ කුඩා වුත් මහත් වුත් යාළුවෝ අතහැරලා තීන දේවල් අතහැරලා කෙනෙක් ගිහි ගෙනික් යන්නේ හිතනවා. ඔය ප්ලෑන් කරලා කවුරුරි යන්නේ ඉන්නව නේද? කවදාවත් යන්න වෙන්නේ. හරියන්නේ නැහැ. ඒ හිතුණා වැඩි ප්ලෑන් යන්න යන්න හිතුණා අතර දැම්ම කියන්නේ ඒ වගේ මිනිස්සු තමයි මහාන වෙන්නේ. එතකොට එයා මේ මොහොතේ ගන්න තීරණයක් ඒක. දැන් මම දන්නවා ප්ලෑන් කරලා අම්මට ගයක් හදලා දීලා තාත්තට කාර් එකක් අරන් දීලා අයියට කන්න දීලා අයියාගේ දරුවන්ට ඇඳුම් අරන් දීලා 25 වෙනි දරුවෝ කැම්පස් ගියාම මහාන වෙන්නේ ප්ලෑන් ගන්න මිනිස්සු ආවා මහාන වෙන්නේ. හරිද? කෙනෙක් හිතනවා හරි දැන් මේක මට ඇති මම ගියා. ඒක අහඹුවා. ඒ අහඹුවේ යන මිනිස්සු තමයි බැඳින් කඩන්නේ. කැඩෙන්නේ කඩනවා නෙවෙයි කැඩෙනවා. ක්ෂණිකව ඒ සිතුවිල්ල. මේ මට තියෙන අත්දැකීම් ජීවිතේ වෙච්ච දේවල්
प्लान कर कर कड़न वह एक निशा ए मुहत जीवाते मुहत ए मुहत विरा जीवाते यम कड़े बंद ते कहते नहीं मर अरे महाकाश पहा मुदुर महाधान्याय हितवल हितला उदय मुखाद पणु मेरण देखलावल पद का कसाद मदीन दवासी दवासी गी आच्चर हितवल काट हर लियल दीला इटम लियल दीन थोड़े बंदी मोल निधा सुना बलापुर वर्तमान वर्तमान जीवा एक मट हित कवधकार मनुष्य गवेशन आदला वितर्क कवधकार आवनाहनो त्रिपिटक एक मिनिस्ट्रेक विधि हदागे अवसान दवस आवना विधिया को अविलतम अर अद्यने विकार तेरे यार इलाक सुना गया एक हों तो प्रविष्टियाँ स्वामी ना से मुकदे गुड़ाक का ये मूलदी में तमांटा आत्मविश्वास है या किन्ने ने में में एक टक क्रमयाक नेतु कराना पुलवां किया ला क्रमयाक नेतु ने में क्रमयाक तमाय क्यों है एक तमाय हाँ ए आया एक 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 क्रमयाक विद्य ये टक तेरुंगा ने ना क्रमय क्यों बट एगोलांगे माते ये टक वैटेन नतनी सा एगोलो इतिंग एक टक इच्छरो मुलदी विस्तर कर दी संहारे सांप्रदायिक विश्वास प्रकाश करोकेमदाम सत्य हो फेसबुक यूट्यूब इंस्टाग्राम होयनो हम मनु खड़े होयनो बड़ू सलपिल होयनो वाहन होयनो एक्सीडेंट मिनिस 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 मानसिक दुकट पात लेकिन निधास मिनिस होयनो नतर යාගේ ආත්මය තෘප්තිමත් වෙලා පිරිලගියහම එතකොට ඒ තාකල් මිනිස්සු සොයනවා ඒ නිසා මම හිතන්නේ මේ ලෝකේ මිනිස්සු සත්‍ය සොයනවා ඒ සත්‍ය තමයි හොයන්නේ ඒ සසර පුරුද්දකට නමුත් ඒ කීප දෙනෙක්ට විතරයි පාරමී ශක්තියට පින් ශක්තියට කල්යාණ මිත්‍ර අසුරට යාගේ තියෙන ප්‍රඥාව කරුණා ආරණා එකතු වුණාම මිනිස්සෙක්ට යාගේ ආත්මය තෘප්තිමත් වෙලා යන වචනයක් ඇහෙනොච්ච मगे सत्य मे आईला මේ ජීවත් වෙනවා අධ්‍යක්ෂ මුත්‍රේනෝ ඒ හේවනකොට අර කිව්වා වගේ එක එක සම්ප්‍රදායනට කුල ගෝත්‍රවලට මතවාද වලට බැඳිලා ඉන්නේ. නමුත් සත්‍ය ගවේෂකයෙක්ට හම්බ වෙන්න කෙනෙක් නම් එයා හොයාගෙන යන ආත්ම තෘප්තිය හම්බ වෙන්න නෑ ඕපන් මයින්ඩඩ් වෙන්න ඕන. ඔව්. ඒ කියන්නේ මධ්‍යස්ත වෙන්න ඕන. ඒ කියන්නේ විවෘත වෙන්න ඕන. එතකොට තමයි එයාට අලුත් අදහසක් තේරුම් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එයාගේ මතයේ ඉඳලා නෑ හන එයාට ඕන එක තමයි අහගන්නේ.
කියන එක ඇහෙන්නේ නැහැ. මම ගොඩක් මිනිස්සුන්ට අපි කියන එක ඇහෙන්නේ නැහැ. එයාට ඕන එක එයා අහගන්න. කියන එක ඇහුන් නැතුනහම බයිනවද ස්වාමීන් වහන්සේ සමහර අය? ඔය ඔදි සාමාන්‍ය. ඔව්. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඒක අපිට නෙගටිව් පැත්තම හිතන්නේ බනිනවා තේරෙන්නේ නැහැ. අහගෙන හිටියම තේරෙන්නේ මේව එහෙමම හිතන්නේ මොකක්ද? ප්‍රඥාව තියෙන සංසාරයෙන් ගෙන කුසල් වේපු වරුද තියෙන මේ මිනිස්සු අපිට හම්බ වෙනවා මේ ඒ කියන්නේ මිනිස්සු බැන්නා කියන්නකෝ අපිට ඒ බැන්නත් එයාටත් මොකක් හරි තේරිලා ඒ තේරිච්ච එක පිළිගන්න බැරි ප්‍රශ්නයක් විතරයි තේරෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා ඒක කමන්නේ දැන් ඊයේත් මම කෙනෙක්ට ඇවිල්ලා කිව්වේ පිට රට කෙනෙක් ආවා හම්බු වෙන මේ කොරෝනා වලට කලින් ඇවිල්ලා ලංකාවේ යන්න බැරුව ඉන්න. එයාට මම කිව්වේ මේ මිනිස්සු දෙයාකාරයකට අපිට සලකනවා. එකක් මිනිස්සු මල් තියනවා, වැඳුම් පිඳුම් කරනවා, ගෞරව කරනවා, දානමාන දෙනවා, තව මිනිස්සු බනිනවා, ගරහනවා. ඒ දෙකම සැලකීම් දෙකක්. දවඩ අපි වෙන පෘථිවියක ජීවත් වෙන ওই concept එක මාරු වෙලා තිබුණා නම් අපි අද කැමති වෙන සමහර බයින් එකට වෙන්න පුළුවන්. දැන් අපි පොඩි කාලේ ඉඳලා ඒ සම්මත වෙච්ච නිසා තමයි අපි එකක් සැලකීමක් එකක් නොසැලකීමක් වශයෙන් ගන්නේ. නොසැලකීම කියන එකෙන් නෝ කැපුවම අයි සැලකිල්ලක් තමයි. ඒ මනුස්සයරත් අපි කියප එකක් හිතට වැදිලා ඒක දිරව ගන්න බැරුව. ඒතකොට මේ මනුස්සයාගේ ඒ ආවේගයේ ස්වභාවය දැන් මිනිහෙක්ට තරහ ගියාම ඒ තරහත් එක්ක තියෙන ස්වභාවයක් තියෙනවා. තරහත් එක කාටවත් ලව් කරන්න වෙන්නේ නැහැ නේද? ලව් එකයි හේට් එකයි එහෙනම් දෙකම එකක් වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ නේ. හැංගීම් දෙකට නේචර් එකක් තියෙනවා. තරහ ගියාම පණි ගන්නවා, අගුණ කියනවා, වැරදි කරපුවා කියනවා, ආදරය ඇති වුණාම අනිත් පැත්ත කියනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ හැංගීමක් මිනිස්සෙට ආවේ මිනිස්සෙ වැඩ කරන්නේ මේ විදියට. ඒකේ මිනිස්සෙගේ වරදක් නෙවෙයි හැංගීමට රියැක්ට් කරන විදිය. ආදරය ඉරිසියාව ආවම කාට හරි මේ මේ එයා ඉරිසියාව කියන හැඟීමත් එක්ක උදව් කරොත් මේ පුදුම වෙන්න ඕනේ. එහෙම උදව් වෙන්නේ නැහැ. ඉරිසියාව කියන හැඟීමත් එක්ක මයින්ඩ් නේචර් එක වැඩ කරන විදියක් තියෙනවා. මුදිතාවත් එක්ක වැඩ කරන විදියක් තියෙනවා. මිනිස්සෙට ලාභයක් ලැබුණාම වැඩ කරන විදියක් තියෙනවා. අලාභයක් ඇති වුණාම ඒක ඇති වෙන හැඟීම් එක එයට. එතකොට අපි ඒව තේරුම් ගන්න ඕනේ. ඉතින් මිනිස්සෙක්ට දෙයක් තරහ යනවා කියලා කියන්නේ එයා මොකද එයාට ඒක පිළිගන්න බැරි වෙලා. එතකොට එයා ඒ වෙලාව අපිට මල් තියලා වඳින්න බෑනේ. ඒ වෙලාව තියෙන බනින්න තමයි ඉතින්. ඉතින් අපිට තරහ ගියත් කරන්න තියෙන මල් තියලා වඳින්න කාට හරි හොඳට ලුව කුඩු වෙන බැලුවා දාන්න. එතකොට ඒක තමයි සතිපට්ඨානේ වැඩලා. ඒ කියන්නේ තමන්ගේ මනසට යම් හැඟීමක් ආවම කොහොමද රියැක්ට් වෙන්නේ? ඒ විදිහට තමයි ලෝක ඕනම කෙනෙක් මනසට හැඟීමක් ආවම ඒ මනසේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඕක තේරුම් ගත්ත මනුස්සයෙක් පස්සේ මට ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ මනුස්සයෝ ඒ හැඟීම් වලදී ඒ විදියට ක්‍රියාත්මක විය යුත්තේ වෙන්නේ. අදවත් ඒක අතීතයේත් එහෙමයි. ඒක අදත් එහෙමයි. ඒක අනාගතේටත් එහෙමයි. ඉතින් මේ මනුස්සයෙ මොන කරන්නේ? මනුස්සයෙ උද්දීපනේ නැහැ හැඟීම්. මොකද යාගේ වසඟේ යාගේ හිත පවතින්නේ. ඒ තීර අරමුණ, ඒ තීර පරිසරයත් එක්ක, ඒ තීර පිළි බලාපොරොත්තුත් එක්ක ඒ විදියට මිනිස්සුන්ට හැඟීම් උපදිනවා. ඒක සාමාන්‍යයි. තරහ ගියාම වඳින්න කරු කරන්නේ නැහැ. තරහ ගියාම කනහරා එකක් දෙනවා. ඒක තමයි හැටි. ඒකනේ ඉතින් මනුස්ස ස්වභාවික මනුස්ස ස්වභාවයනේ. ස්වභාවික මනුස්ස ස්වභාවයට එහා ගිහලා හැංගීම් වල හැංගීම්. දැන් චිත්තානුපස්සනාවේ තියෙන හැංගීම් විස්තර කළ දෙවි ඩබල් ඩබල්. ඒවත් ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා අපි ඒව අයිඩෙන්ටිෆයි කරනවා. ඒව අඳුර ගන්නවා අපි තුලින්. ඒතොර ඒක නිසා තමයි සතිපට්ඨානය කියන්නේ තමන් කොහොමද බාහිරත් එහෙමයි. බාහිර යම්සේද තමනුත් එහෙමයි. ජත්තවා බහිද්දාවා. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ විදිහට වාසය කරන කෙනෙක් විදිහට දැනගන්නවා ඒක. ඒ දැන ගැනීමේදී ඇතුළයි පිටයි සමාන වෙන අවස්ථාවකුත් එයි එයාට නේද ස්වාමීනි? ඒක දන්නේ නැහැ. ඒක නිසා ඒක අඳුරගන්න. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ නේද? තරහ ගිහිල්ලා මිනිස්සේ බැන්න කියලා අපි මිනිස්සයට පෙරලා වෛර කරන්න පලි ගන්න එහෙම නෙවෙයි. ඒකේ හැටි යාගේ. අපේ අපිට තරහ ගියත් ඒක හැටි. ඒක එතන ඉවරයි. ඉවරයි. අපිට ආදරයක් ඇති වුණාම ඒකත් එහෙමයි. ඉරිසියාවක් ඇති වුණාම එහෙමත් එහෙමයි. හැම ඒව හැටි ඒව අපි අඳුරගන්න. එතකොට අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සේ අද හොඳට සලකලා යාට තරහ ගියාම බැන්නේ කියන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හැටි එහෙම තමයි. තරහ වුණාම හරි ආදරය ඇති වුණාම මිනිස්සේ
යාට ගහන්න බණ ඉන්න යන්නේ නැහැ වැළඳ ගන්න යනවා උදන්න යනවා ඉතින් ඒක හැටි එහෙම තමයි එහෙම ඉතින් අපි අහලා වැඩක් නැහැ ඇයි ආ එහෙම කරන්නේ කියලා ඒක තමයි මයින්ඩ් එකේ නේචර් එක පැහැදිලි සමහරවිට තව ප්‍රශ්න තියෙනවා නේද ස්වාමිනාච තාමනම් ප්‍රශ්නමුකුත් ඉදිරිපත් වෙලා නැහැ ස්වාමිනාසෙක්ට කිත්ති දිගට කතා කරන්න බොහොම ආසයි නමුත් මේ අනිත් අයට ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අපි ඉදිරිපත් වෙන්න එපා කියලා මොකද සාකච්ඡාවෙන් ස්වාමිනාසෙක්ගේ පිළිතුරු ඉතාම මනෝඥයයි ප්‍රඥා ගෝචරයි ඒකයි දැන් අපි ගත්තහම ඔය කියපු කතාවට දැන් බුදුහාමුදුරුවෝ කාලේ සිදුවීමක් තියෙනවලු අර ත්‍රිපිටකයේ සඳහන් වෙනවා මේ මොකද්ද උන්වහන්සේගේ ගාව ගොඩක් අය මහාන වුණා ඒ මහාන වෙනකොට ඒ පිළිබඳව යාගේ දරුවෝ මහාන වුණා කියලා එක් මිනිස්සෙක් බුදුහාමුදුරුවෝත් එක්ක වෛරයෙන් පසු වුණා එයා කල්පනා කරාලු මම ගිහිල්ලා සමන ගෞතමයාත් එක්ක අහනවා ඇයි එහෙම කරන්නේ අපේ දරුවෝ ඇයි අපෙන් අහන්නේ නැතුව මහාන කරන්නේ නෑ නෑ මෙයාත් එක්ක කතා කරන්න ගියොත් මෙයා මාව කතාවෙන් පරද්දලා දාවි ඒ නිසා මම කලින්ම එයාට කතා කරන්න දෙන්නේ නැතුව මම කතා කරගෙන යනවා මට ඕන ටික මම කියලා එනවායි කියලා බැනලා එනවායි කියලා ඒ මිනිස්සේ ඇයි එහෙම කරන්නේ ඒ ඒ යාට තරහක් තියෙනවා යා නොසිසිතු දෙයක් නොවිච්ච නිසා ඒ තරහට යා රියැක්ට් කරන වියත් විදිය එතන මහතාන්නේ ඒ මනුස්සයාට තරහ ගියොත් ඉතර එහෙම රියැක්ට් කරන්නේ අනිත් මිනිස්සුන්ට තරහ ගියාමත් එහෙමයි සමහර මිනිස්සු කාගෙන ඉන්න ඔච්චර ඒක ක්‍රියාත්මක වුණොත් අර විදියට ක්‍රියාත්මක වෙන්නේ ඥා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මොකද කිව්වේ උන්වහන්සේ ගාවට ගිහිල්ලා බැනගෙන ගිහිල්ලා ඒ උන්වහන්සේ අර යාගේ බැනල ඉවර වෙනකම්ම හිටියා ඉඳලා අන්තිමට යාගෙන් අහනවා දැන් යා මහා බැනල ඉවරයි නේ වචන නැහැ නේ ප්ලෑන් කරගෙන ආපු විදියට බැන්න මොකක්ද හොයි अवबोधयाक् ඒ අවබෝධය නිසා තමයි යාට ඒ විදියට ඉන්න පුළුවන්. ආ. එහෙනම් මේක නිසා තමයි ඒක තමයි බුද්ධ කියන්නේ. ඒ එතකොට යා ඒක නිසා දැන් අර මනුස්සයට මේ මොකද්ද පැහැදිලි කරේ? ඒක තව මනුස්සෙක් ඒක තෑග්ගා කියලා බාර ගන්නවා කියන්නේ යා කොච්චර මේ මනස කපලා බදලා බෙදලා කොච්චර හඳුනාගෙන තියෙනවා. ඒක පුද්ගල ස්වභාවය ඒක තමයි ඒ ඒ ඒව සෑහෙන්න ලස්සන තැන්. ඒක තමයි අවබෝධය. ඒව තමයි වෙනස කියලා කියන්නේ. ඒක නිසා ඒ අනිත් එකේ යාගෙන් අහන ප්‍රශ්නේ යාට දෙන උපමාව ඇසේ මිනිස්සයා ඊට පස්සේ බුදුන් වහන්සේ සරණ ගියලු. ඉතින් සරණ යන්නේ නැතුව වෙන මොකක් කරන්න දේ වගේ මිනිස්සෙක් හම්බුනේ. ඉතින් යාගේ හිත ඉවර යාගේ අහපු බණ එක තමයි යාගේ විමුක්තිය ඒකයි. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ මේ මෛත්‍රී භාවනා කරලා නැහැ විතරයි විමුක්තියටපත් වෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. මරහින් එන අයත් විමුක්තියටපත් වෙනවා, කඩුවරයි යන අයත් වෙනවා, ගණිකවෘත්ති අයත් වෙනවා. නමුත් යාට ඇහෙන්න ඕන පර්ෆෙක්ට් වචන ටික යාට ඇහෙන්න ඕන. එතකොට තමයි එයා එයාගේ අතුලාන්තය වෙනස් වෙන්නේ එයා හිර වෙන්නේ එයා දහස් වෙන්නේ මේ ඉතින් ඒක ඒ මම කිව්වේ ඒකයි ඔය ජීවත් වෙනවා කියලා කියන්නේ ජීවත් වෙනනම් ආලේ බද්ග ගහ කකා බිබි දරුව හදා දයන එක නෙවෙයි සතය සිව්පාව වගේ ජීවත් වෙනවා කියන්නේ මේ මනස ක්‍රියාත්මක වෙන විදිය තියෙන්න ඕනේ එතකොට අපිට මේ ලෝකෙ කිසි ප්‍රශ්නයක් නැහැ අතන මේ ලෝකෙ විසඳන්න ප්‍රශ්නයක් නැහැ ඔය හැංගීම් එක මිනිස්සු ගැටෙන විදි හැංගීම් එක ක්‍රියාත්මක වෙන විදිහ තමයි ලෝකෙ හැමතැනම තියෙන්නේ. එතකොට ඒක ඇයි එහෙම වෙන්නේ කියලා තමයි හැම මනුස්සයෙක්ටම ප්‍රශ්නේ. ඒක වෙනස් කරගන්න තමයි මුළු ලෝකයක් දඟලන්නේ. ඉතින් කවුරු හරි තේරුම් ගත්තා යාට වෙනස් කරන්න ලෝකෙ දෙයක් නැහැ ඇත්තටම. පවතින විදිය තමයි හැටි. පවතින විදියයි මනසේ විදිය. එක්කම්. අද සවන්සෝයේ දැන් අර තරහගී එක ගැන කියනකොට සාමාන්‍ය කතාවට කියන්නේ කෙනෙක් තරහ ගියාම ඒ වෙලාවේ වෙනු එයාට බොහොම ත්‍රුත්ෆුල් එයාට බොහොම සත්‍යවාදීව ඉන්නේ බයින්නේ. ඒකට ඒ වෙලාවේ හරි සත්‍ය වචනයක් ඇහුණා මං හිතන්නේ ඒ මනස කිඳා බහලා යනවා රියතුලට කියලා මට. මෙහෙම දේශයක ගුණයක් තියෙනවා. දේශයට තියෙන අතහැරීමේ ගුණය. ඔව් ඔව් ඔව්. තරහ යන මිනිස්සු ටක් ගාලා අතහරිනවනේ. ඒ අතහරින්නේ මේ අලෝභයේ අද්වේෂයෙන් නෙවෙයි. ඒ අතහරින්නේ දේශයේ තියෙන එක ගුණය. ඒ කියන්නේ තරහ කියලා බඩු අච්චර මහ වටින බඩු සත පහකට වටින්න දොන් කුඩු කරලා දාන්නේ. තරහ නිවුනට පස්සේ තමයි ගණන් විලා බලන්නේ. තරහ යන මිනිසුන්ට ඉතින් ගොඩක් බැඳීම් තියාගන්නත් බෑනේ. බැඳීම් යා කැමති වුණත් අකමැතිලා කුඩු පට්ටම් වෙලා යනවා.
කපන මරණ කොටන රෞද්‍ර ස්වභාවයටත් යනවා ඒ දේශය කියන හැඟීම විනාශකාරී අති විනාශකාරී ඉතින් ඒක නිසා මේ අග්නි දාහයක් වගේ ඉතින් ඒක තියෙන අර ඒ ඒ මෝහයෙන් වැහිච්ච එකත් එක්ක එතන තියෙන අතහැරීම රාගය ගත්තහම ලෝභය ගත්තහම ඒක අනිත් පැත්ත ඒකත් මෝහයෙන් වැහිච්ච එකත් එක්ක තියෙන මේ අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම එකතු කර ගැනීම ළඟ තබා ගැනීම මේ ඒ ගුණ තියෙනවා ඒ ඒ දේවල් ඒ සමහර මිනිස්සු තරහින් විසිකල්ල දාලා කියන දන් දුන්නේ කියලා දන් දුන්නේ නැහැ ඒ තරහේ තියෙන යම් නේචර් එකක් ඒ සිද්ධ වුනේ ඔය සමහර කේන්තිර තෝ ගණින් ඔක්කොම කියලා දෙනවනේ සමන ඒක එතකොට ඒක තමයි ප්‍රතික්ෂේප කිරීම කියන්නේ ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරනවා ලෝභය ගත්තහම මේ අල්ල ගන්නවා වැළඳ ගන්නවා ග්‍රහණය කර ගන්නවා එතකොට බැඳීමක ස්වභාවය තමයි ওই දෙක ක්‍රියාත්මක වෙන්නේ යම් මනුස්සයෙක්ට බැඳීමක් තියෙනවා එයා ඒක තදින් අල්ලා ගන්නවා ඒ වගේම තදින් ප්‍රතික්ෂේප කරනවා එතකොට එයා මේ දෙක හොඳට ජීවත් වෙද්දී අධ්‍යයනය කරනවා නම් මේ දෙක නිවිල ගියාම මනුස්සයා නිවුණයි කියලා කියනවා ඒක තමයි සතිපට්ඨානයේ විස්තර වෙන්නේ ওই මහා සූත්‍රයක් තියෙන මහා ලියලා තියෙන එක එක හාමුදුරුවෝ එක එක අය සතිපට්ඨාන විවරණ ලියලා තියෙනවා එච්චර විවරණ කරන්න දෙයක් නැහැ තමන්ගේ ජීවිත තුළම මේ දෙක හොඳට කපලා දැක්කන අන්න ඒ මනුස්සයාට මුලින් ඇහුවනේ බැඳීම් නිවෙන්නේ කොහොමද කියලා අන්න ඒක නිවිල යනවා දෙවක ඕන කෙනෙක්ට ඔයාගේ තමන්ගේ ජීවිතයෙන් බලන්න පුළුවන් නේ තමන් දරුවන්ට ආදරය නිසා තමන් අල්ලගන්නේ ඉන්නේ ඒගොල්ලෝ ගැන එක තමයි තමන් ගොල්ලෝ වැඩ කරන්නේ තමන්ට පා වුණාම ඈත් කරන්න ඌමනාවක් ඇතිව ওই දෙක අතර මිනිස්සෙගේ ජීවිතේ පෙරලෙන ඔච්චර තමයි ජීවත් වෙලා තියෙන්නේ ප්‍රතිරූපේ ස්වාමීන් වහන්සේ මේ ළඟදී දේශනා කර ප්‍රතිරූපේට දිව ඇලුම් කරන අය මේ දිවි නහගන්නෙත් ඒකනේ මේ ඒ ඒක නැතුණහම තියෙන මේවෙකට ඒ නැතුණහම ඇති වෙන වෛරය ප්‍රතික්ෂේප වෛරය ප්‍රතික්ෂේප කියන්නේ තමන්ගේ ජීවිතයෙන් පලි ගන්නවා ඒක ඒක නේද මුළු මනසක ජීවිතේ ඔනෝයි දෙක උඩ කරගෙන අවිද්‍යාවෙන් ඇහිලා තණ්හාවෙන් බැඳිලා කොහොමද බැඳෙන්නේ ඇලීම හා ප්‍රතික්ෂේප කිරීම වශයෙන් ස්වාමීන් වහන්සේගේ මේ ළඟදී දේශනාවක් කියුණා මේ දැන් ගින්නක් ඇති වුණාම වෙන කෙනෙක් කියන්න පුළුවන් ඒ ගින්න නිවා ගන්න උපක්‍රමයක් යොදලා කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ ගින්න එහෙමම තියන්න ඒ කියන්නේ ඇවිලෙන්න දෙන්න ඇවිලලා යන්න දෙන්න කියලා දැන් අපි ද්වේෂයක් හොඳටම ඇති වෙච්ච වෙලාවක තරහක් ඇති වෙච්ච වෙලාවක් ගත්තොත් ඒකටම ඉඩ දීලා ඒකටම ඒ කියන්නේ ඒ තියෙන දේ ක්‍රියාත්මක වෙලා යන්න ඉඩ දෙන එක නේද එතකොට කරන්න තියෙන්නේ නැහැ මෙහෙම කරන්න තියෙන්නේ මට දැන් මට එහෙම තරහෙන් වෛරයෙන් ජීවත් වෙලා තියෙනවා එතකොට ඒකට අපිට දෙකක් කරන්න පුළුවන් එකක් තමයි සාමාන්‍ය මිනිස්සු කරන අර රිදම් එක මොකද්ද පලි ගන්න ගහන කපන කොටල එතනට යන්න පුළුවන් ඔව් හරිද තව එකක් තමයි පටිසෝතගාමි කියන තැන ඒ තරහ තියාගෙනම අතහැරලා දාන්න පුළුවන් සමාව දෙන්න පුළුවන් එතකොට මොකද්ද වෙන්නේ බැලන්ස් වෙනවා නේද අර අර දේශයේ ගිනි ගුලියක් කියලා මෙහෙම ඔළුවෙන් බහිනවා බහින ඇතුළට ඇතුළට පිච්චිලා බහින්නේ එතන ඔක්කොම ඇතුළ ඔක්කොම කූල් වෙලා යනවා සමෙන් තව පොඩක් පැහැදිලි කරන්නේ ඉතින් පැහැදිලි කරනවා කියන්නේ ඔයා කාට හරි තරහ ගියාම කපදාම කරන්න ප්‍රතික්ෂේප කරන්න බහින එකනේ ඔව් ඒක අනිත් පැත්ත කරන්න ප්‍රතික්ෂේප නොකර ඉන්න නොබැන ඉන්න පටිසෝතගාමි වෙන්නේ එතනදී ස්වාමිනාස සාමාන්‍ය පෙරලන පැත්තට අනිත් පැත්තට එතකොට මේ මොකද වෙන්නේ මේ ඒක ලේසි නැහැ මුළු ආත්මයම ගිනි අරගෙන ඉවර වෙනවා ඒක සමායි ගොඩක් ආගම් වල කියන්නේ මේ මේ සමාව දීම දේවගතියක් කියලා කියන්නේ ඒකෙදි අර මේ දැඩි කෝපයට ප්‍රතිවිරුද්ධ මේ බලවේගයක් ඉදිරිපත් කළා ඒක හැමම නිමිලා ගිනි අරගෙන ඇතුලෙන් කිඳා බහලා යනවා ඒ ශක්තිය පිටට යන්නේ ඒක ඇතුලෙන් මෙහෙම බටරන් දැයිලා තියෙන නිකම් මෙහෙන් දැම්මහම ගිනි ගුලියක් මෙහෙම ඔක්කොම පිච්චිලා අපි පිච්චුනාට පස්සේ ඔක්කොම සිසිල් වෙලා යනවා ඒක. ඊට පස්සේ නිකන් ඇතුළේ ඔක්කොම කූල් වෙලා යනවා. මගේ නම් ස්වාමීන් වහන්සේ ඇඟ වෙවුලලා දාටි දාන.
තමන්ගේ ජීවිතේ කරන පැත්ත අර අනිත් පැත්තත් කළ බලන්න. එතකොට එක්ස්පීරියන්ස් තමන්ට ලැබෙන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔතනදී පටිසෝතගාමි ක්‍රියාවේදී අර මං මුලින්ම අහපු ප්‍රශ්නේ දෙවෙනි එකට ආයෙ ගියොත් එහෙම දෙවෙනි එකේ කියන්නේ දැඩි වෙහෙසක් අරගෙන මනසට ඒ විරුද්ධව දෙනවා කියන එකනේ. එතකොට දැන් මේ පටිසෝතගාමි චින්තනයේ කෙනෙක් එතකොට සර් දැන් මෙහෙමයි සර්ව පටලවා ගන්න. ඒක ඔච්චර සරලව කිව්වා. ඔව් ඔව්. අයිත් ඔයිට වඩා ඔකට උඹන්න යන්න එපා. එතකොට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඔය අනවශ්‍ය එතකොට ඔය අනවශ්‍ය දේවල් ගෑව ගම ඔච්චර පිළිසදුව කිව්වක අපහැදිලි ඕක තේරෙන්න ඕන මොකද ඒක. හොඳයි ප්‍රශ්න කවහරි අහන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔය ටික අහගත්තත් ඇති අදට. ඉතින් අපි මේ අයිත් ලබන සතිය හම්බුමු. හොඳයි සවනස. සවනස එතකොට දැන් මේ දවස්වල මේ ව්‍යාපෘති වල වැඩ කොහොමද කරන්නේ? ඔය ආමල් ගම එකත් යනවා. ඊළඟට මොකද්ද මම කිව්වත් දැක එහෙ මේ මම ගිය පාර කිව්වනේ එහෙ ළමයි ප්‍රථමතාවට ශිෂ්‍යත්ව පාසලේ ටීවී එකෙන් බලලා ඒ ළමයි පේපර්ස් කළා මාස දෙකක් ඇතුළත. ඉතින් දැන් අපි බැලුවහම මේ පාසල අපි බලන්නේ ක්‍රීඩාව. එතනින් ගියාට පස්සේ අධ්‍යාපනය තව ළමයට මැකැනික් ඒවට යන්න ඉගෙන ගන්න ඕන ඒකටත් පරිසරය. ඒ හැම පැත්තම මේ ළමයින්ට විවෘත කරලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. පීනන්න ඕන නම් දැන් සිනි පූල් ඕනේ නැහැ. වැවේ මොනක් කොටසක් තියෙන පීනන්න පුළුවන් මම සයිට් එකෙත් ඒකයි. ඒ කියන්නේ පීනන්න පුරුදු වෙනවා වැවේ මොනක් පුරුදු වෙන්න පුළුවන් මේ විදිහට ඒ පැත්තක් හැදුවා ඒ විදිහට. ඒවා ගැඹුරු අඩු කරලා ප්‍රමාණිකූල. ඉතින් ඒ වැඩ පිළිවෙල එහෙ අරගෙන අපේ මෙඩ් බෝස් වෙන භාවනා වැඩසටහන අපි විපස්සනා භාවනාව ඒ දේ පැවිදිෙන් අලුතෙන් ඇවිල්ලා ඉන්න ළමයින්ට පැවිදි ජීවිතය ගැන කියලා දෙන්න ඕන. මොකද ඒගොල්ලෝ ආවම දැක්ක හැම තිස්සෙම පොලිසියෙන් එන දිනපතාම ලෝයස් වෙනවා පාරවල් වල තියෙන පන්සල ඇතුලේ වාහන රැයි ඕමනේ දැක්ක ඉතින් මට ටයිම් එකක් උනේ නැහැ කියලා දෙන්න. ඒ ගමේ වැඩේ ඒ නිසා මම මේ දවස් 10ම දාගත්ත පැවිදි ජීවිතය ගැන ඊළඟට යාලට තව එක ක්ලියර් කරලා දෙන්න ඕනේ. සමහර අලුතෙන් මහන වෙන්න ඇවිල්ලා තියෙන මහන විචායයක් තියෙනවා. ඉතින් ඒක යනවා ඉතින් දාන බාරගෙන තිබුණ ගොඩක් අය මේක. ඉතින් ඒගොල්ලෝ හැමදාම මේ දාන දීලා ඒ උදේ හවස පින්දින අපි පින්දින කෑල්ල දාලා නැහැ නමුත් ඒ දාන දීලා හැම කෙනෙක්ට මියගේ ඥාති ඉඳලා ඒ පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ වැඩසටහන යනවා. ඒක තමයි ඉතින් යන්නේ. ඒ අර ස්වාමීන් වහන්සේ එදිනෙදාක කියන බණ එහෙම හුඟක් අය අහනවා මේ මේ YouTube මේකේ Facebook එකේ. ඔව්. අක්කේ මේක සමාහිත දානවා. ආ. ඒක වැඩගත් හුඟක් කරා. දාන බාරගත්ත ඇත් හිටියා ස්වාමීන් වහන්සේ ඉතින් එයා සමහර මුදලක් ඉතුරු වුණොත් එක දවස් සමහර දෙන්නෙක් බල අපිට ඒක ගොඩක් තමයි. එතකොට අර පඩියක් එහෙම ගෙවා ගන්න පුළුවන්. ඒ දේවල් තමයි ඒක ඒ ටික සිද්ධ වෙන්නේ. ඒ වගේම කෙනෙක්ට උනන් තින් වතුර බිල ලයිට් බිල බාර ගන්න පුළුවන්. ඒක පුළුවන් සල්ලකල් දැන් ඉතින්. එහෙමයි දැන් ලංකාවේ ඔගොල්ලෝ දන්නවා මේ ලංකාවේ ගොඩක් හාමුදුරුවරු ඉන්නවා. සමහර ගොඩාක් තරුණ හාමුදුරුවරු මගේ දේශන අහනවා මටම කතා කරලා DVD අරගෙන Facebook follow කරනවා. සමහර හාමුදුරුවරු බයිනවා. ඒ කියන්නේ ඒකට එතකොට ගොඩක් ලංකාවේ මගේ අභිධර්ම දේශන ගොඩාක් පන්සල් ආරන්නේ සෑහෙන්න අහලා තියෙනවා. ඔව්. ඒක නේද ගොඩාක්. ඊට පස්සේ ගත්තාම ඉතින් ඔයාලට උනත් සතුටු වෙන්න පුළුවන්. එක පැත්තක අපි ඒ කියන්නේ මේ එනර්ජි එකක් හැමතිස්සෙම තියෙන ගාල්ලයක් මම ඉන්න තැන ඒක හැමතිස්සෙම එනර්ජි එකක්. ඒ කියන්නේ උදේ 4ට අවදි වෙලා අය ඒ වැඩ උද්බුදුන් වැඳලා එතන දෛනික කාර්යයන් කරලා ධර්ම සාකච්ඡා කරලා ඒ සමහර අය දන්පැන් දීලා රටවල් වල ඉඳලා පවා දැන් ආද කෙනෙක් කතා කරලා යාගේ දැන් කොරෝනාත් එක දානයක් දෙන්න බැහැ නේද අපිට. එහුව අපේ කුට්ටිය ඉන්නවා බඩියට උයන ඒගොල්ලෝ ඉගෙන ලස්සනට ඒක පිළියල කරලා තියෙනවා. ඒ ඒ ඒ දේවල් වලට ඒ හැම දෙයක්ම ඒතකොට අපි හැම තිස්සෙම මේ කියන්නේ ජීවත් වෙනවා. අපි මැරිලා නැහැ. අපි හොඳට අවදි වෙලා ඉන්නේ. ඒ නිසා එනම් පරමාණු බෝම්බයක් වගේ. ඒක නිසා මේ පරමාණු බෝම්බයක් ශක්තිය කොච්චරද ඒක හරියට පරිහරණය කරන විතර උනොත් එතන රටක් උනත් මේ වෙන්න පුළුවන්. ඒ වගේ එනර්ජි එකක් තියෙනවා. ඒක නිසා අනිත් හැම තැනම නිදි මැරිලා ගොඩක් තැන් මොකද දෙන්න ගියාම එහෙම කිසි වැඩ පිළිවෙලක් නැහැ.
ඊළඟට ඒ ධර්මයක් කතා වෙන්නේ නැහැ. අනිතරම රටකට යහපතක් වෙන්නේත් නැහැ. ඒ කිසි දෙයක් නැහැ ලෝකේ. ලංකාවේ ගත්ත ගොඩක් එහෙම සමහර තැන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකත් එක්ක ඉතින් ඔයාලට ඒ දානයක් මානියක් දුන්නත් අර බුදුහාමුදුරුවෝ කියන්නේ මාසෙ මාසෙ කුසක් ගෙන වර මේ කුසතනාකකින් දානේ වළඳන ඒ තියෙන මේ ආජීවකයන්ට දානේ දෙනවට වඩා මගේ ශ්‍රාවකෙක්ට දානේ දෙන එක උතුම් කියනන් ඒ වගේ අය කෙනෙක්ට ඒ වගේ අයට ඒකේ කුසල් වැඩි කියනවා. අර කොච්චර වැඩිද කියන සොලොස් කලාවක් හඳ කලා 16කට බෙදුවාම ඒ 16න් පංගුවක්වත් මගේ ශ්‍රාවකයන්ට දෙන දානේ පිණින් සිද්ධ වෙන්නේ නැහැ කියලා අර වගේ ආජීවකේ ධම්මපද ගාථාවකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ජම්බුක ආජීවකේ ආරම්භල තමයි ඒක කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒ සත් දැන් අපේ මේ බෝසේ වරට එන කෙනෙක් ඇවිල්ලා බැඳීම් කඩන්න යාට ක්‍රමයක් නැහැ. බැඳීම් කඩන විදිහ යාට ප්‍රැක්ටිකලි මෙතන පෙන්නලා දෙන්න දෙනවා. ඉතින් අයි ක්‍රමයක් හොයා ගන්න ඕන නම් මං ගාවට එන්න ඕනේ නෑනේ මොකක්. නෑ. ඒක දන්න නිසා එන්නේ අයි යාට තියෙන්නේ බෙදපු බත් එක කන්න විතරයි. එහෙම නැතුව මේ යාටයි බත් පියාගෙන කන්න මේකක් නැහැ. ඒක අර මම පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් ආ නැතුව හරියට නිහඬම වෙන්න ඕනේ. දැන් කවුරු හරි මේකට එන්නේ උයලා පිහලා තියෙන යාට තියෙන අරගෙන කන්න. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න කාලේ කවුරු හරි ආයේ තුන්වහන්සේ ගාවට ආර්ය පරිශ්‍රණය කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. නැහැ. හරි ආර්ය පරිශ්‍රණය කළා ඉවරයි. ඒක ප්‍රතිඵල ලැබලා කාට හරි තියෙන ඒ කියන එක තේරුම් අරගෙන යාට ඒක භුක්ති විඳින්න විතරයි. අමෘතය වළඳන්න විතරයි. ඒක නිසා දැන් බොහොම මහන වෙන්න ගිහිල්ලා ඒ ත්‍රිපිටකය ඒ දේවල් ගුරුවරු ඒ කට්ටිය ගාවට ගිහිල්ලා මම ඒ තේරුම් අරගත්තනේ. ඒ තේරුම් ගත්ත එක ඒක මම විශ්වාසයෙන් තමයි නැත්තම් මම මහන කරන්නේ නැහැ. මම කෙනෙක්ට එතන ඇවිල්ලා ඒක මහනකම දෙන්නේ එයාට ඒක එයා මාංගට කීකරු ඉන්නවනම් මොදුයි නම් එයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එයාට සද්ධාව තියෙන මෙන්න මෙහෙමයි කියලා එයාට පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකට තමයි ඔගොල්ලොත් ඒ දේශනා ඒගොල්ලෝ ඒ විශ්වාසයෙන් අහගෙන ඒ කියන දේ ශ්‍රද්ධාවෙන් දරා ගත්තාම ප්‍රඥ තමයි මේ පැහැදිලි කරගත්තා. ඒත් පැහැදිලි කරගන්න පැහැදිලි වෙන්න තමයි ශ්‍රද්ධාව වෙන්නේ. එතකොට ඒ තමන්ගේ ඇතුළ නිවිලා යනවා. එච්චරම පැහැදිලි දෙයක් තමයි දේශනා කරන්න මාර්ගය. ඔව් ස්වාමීන් වහන්සේ මේ දේශීය අයට විතර නෙමෙයි දැන් විදේශික අයටත් ස්වාමීන් වහන්සේ දැන් අපි සංවිධානය කරපු ඒ ඕස්ට්‍රේලියාවේ ඒ වගේම එංගලන්තේ දැන් අද මම හිතන්නේ ස්වාමීන් වහන්සේ එංගලන්තේට දේශනා කරනවා. ඒ ආගේ එහෙම අනේවත් තියෙනවා. දැන් ඊයක ඊයේ ලොකු එකෙක්ට කියලා දුන්නා පෝලන්තේ. නමුත් ඒවා රෙකෝඩ් වෙන්නේ නැහැ කවදාවත්. නමුත් ඒ වගේ ගොඩාක් තියෙනවා සුදු ජාතික අයට ඒලේ අපිට කතා කරනවා. එක සුගන්ධ පරිවර්තනය කරන එක සුගත වංශ කරන සමහරට සීවැඩි කරනවා. එහෙම නැත්නම් වෙන භාෂාවකින් ජපන් නම් ජපන් අය කරනවා. ඉතින් එහෙම බැලුව සතියකට මම 5-6 දෙනෙක් විදේශික අය මට කොහෙන් හරි දුරකථනයකින් හරි මොකක් හරි මානසික ප්‍රශ්නයක් වුණාම ලංකාව කෙනෙක් මාව මුණගස්සනවා. එතන මම එයාට ඒක විසඳලා දෙනවා. ওই රෙකෝඩ් වෙන්නේ මෙහෙම සාකච්ඡාවක් කරොත් විතරයි. එතකොට මේ මං හිතාරේ මං ගාවට ආපු ඒ මිනිස්සුන්ගේ මම මානසික ප්‍රශ්නයක් කරන් දෙස් විදේශ ඇවිල්ලා හදවතට වාංග උත්තරේ හෙව්වනම් මේ 90%කට වඩා යාට උත්තරේ හම්බ වෙලා තියෙන ජීවිතය මොකද කරගන්න ඕන කියලා. මට නම් මතක නැහැ එක්කෙනෙක්වත් ඇවිල්ලා සාකච්ඡා කරලා අපහැදිලා ගිය. මේ ඒ ගොඩක් අය සතුටෙන් තමයි ගියේ. අන්‍යාගමික වුණත් අන්‍ය සංස්කෘතියක වුණත් ලංකාවේ මිනිස්සුෙක් වුණත් හම්බ වෙලා දීර්ඝ සාකච්ඡාවක් කරොත් ඒ යම් කිසි යාට ප්‍රඥාවක් තියෙන එහෙම අපහදින් නැහැ. දැන් නොදන්නකම නිසා තමයි ගොඩක් අය ඒ ගොසිප් එකක් අල්ලන් දඟලන්නේ. මේ එතකොට මොකද්ද ඒක තියෙන දැන් මට මතකයි 2600 සම්බුද්ධ ජයන්තිය සමරන වෙලාව ලංකාවේ කෝටි ගණන් බිලියන ගණන් වියදම් කරා රජයෙන් ඒක තැන්වල මේ ලෝකෙට ධර්මය අරයි යන්න. මේ ලංකාවෙන් මේ බුදුදහමේ පණිවිඩය ගෙනියන්නේ කියලා. නමුත් එහෙම එකක්වත් ගෙනිච්ච පණිවිඩයක් ඕගොල්ලෝ අහලා තියෙන්නේ? ඕගොල්ලොන්ට කොහේ හරි අමුමුලා තියෙන්නේ ලංකාවෙන් ගෙනිච්ච පණිවිඩයක් බුදුදහම පිළිවෙල. සුදු අය කතා වෙන ලංකාවේ නාවක කියලා. නැත්නම් එහෙම කියන මොකක් හරි දේශනයක් හරි ආලා තියෙන. ගොඩ නැගිලි හැදෙන වෙසක් කෝඩු හැදුවා තොරන් ගැහුවා. තමන්ගේ පන්සල හදාගත්ත එච්චර වුණේ. ඒ දාර්ශනික මතය ඉදිරිපත් වෙලා වුණේ නැහැ. සාහිත්‍ය හදන්නේම මම කලින්ම ගුණ එක හදන්නේ මෙහෙම දේශ විදේශ අයට ඇවිල්ලා සතිපට්ඨානෙ වඩන්න වඩපු අයගේ අධ්‍යක්ීම් සාකච්ඡා වෙන්න ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න ඒකටයි කියලා. තා මේක හදයි යනවා. ඒක මහ විශාල මුදලක් වැය වෙන එකනේ. නමුත් චෛත්‍ය හදන්න කලින් අපි මේ වැඩේ කරලා ඉවරයි. අපිට තියෙන සුළු පහසුකම් වලින් අන්තර්ජාල පහසුකම් ෆෝන් එක
එතනින් ගියාට පස්සේ ඒ හමු වෙන්න එන කෙනෙක් හරහා ඒක මම හිතන්නේ මට මම මේ පෘථිවියෙන් ගිය දවසක තමයි මිනිසුන්ට තේරෙන්නේ මෙච්චර මිනිසු ගාණක් ඇවිල්ලා හම්බ වෙලා කතා කරලා ගිහිල්ලා තියෙන්නේ. මේ දැන් මම ඕස්ට්‍රේලියාවට ආව උන දැන් පොත්වල මට මතකයි ගියා ඒක මිනිස්සෙක් එයාගේ පොත්වල තාමත් ඇතුළක සාමාන්‍ය ලංකාවේ හාමුදුරුවෝ ආවම යන්නේ නැහනේ. ඇතුළට ওই ඩබෝ ඒ වගේ යන්නේ නැහැ. ගොඩක් බණ කියලා යන්නේ නැත්නම් ඒවට ගියාම බිස්නස් එක පාඩුයි. ඔව්. ඊට වඩා දැන් මෙල්බන් සිඩ්නි ඇඩිලේඩ් බ්‍රිස්බන් ගියා ටක් ගාලා මාරු වුණා බිස්නස් එක ලාභයි. හරිද? මම එහෙම නෙවෙයි මට ඒක ආසයි ඒ රටවල් බලන්න ඇතුළ බලන්න යනකොට මට මම කියන්නේම නෙවෙයි මම යන්නේ. ඒ ගියාම ඒ සමාන මට මතක එක සුද්ධියෙක් එක්කගෙන ආවා ඒ ලංකාවේ මිනිස්සේ. එයා ඇවිල්ලා කතා කරා සුනන්ද පරිවර්තනය කරා. ඒ කරාම මේ මිනිස්ස ඉතාමත්ම පැහැදුනා. ඒක එයා ජීවිතේ කවද එයා අලුතෙන් ඉපදුනා කියලා එයා කිව්වේ. එහෙම වාර්තා වෙන්නේ නැහැ කොහෙවත්. එතන ඒ ගෙදර අය දන්නෝ අපි දන්නෝ මේ මිනිස්සේ ගෙදර. දැන් පස්සේ මට මේ මිනිස්සයිත් හම්බු වෙන්නේ නැහැ. ඔතන අය අමතරක කියන්නේ තියෙන යාට මේ වගේ મેસેජ් එකක් අහගන්න ලැබුණයි කියලා. ඒ වගේ අය සියදහස් ගණන් හම්බ වෙලා තියෙනවා. රටක සංචාරයක ගියොත් ලංකාවේ අයට යම් සාකච්ඡාවක් කරලා යුද්ධයක් කරන වගේම 10ක් 15ක් 20ක් විතර පිරිසක් එළියදී යන වාහනේදී සුපර් මාකට් එකේදී. එතනදී එහෙම මට ගොඩාක් අයට මම එක වචනයෙන් දෙකෙන් සමහර අයව විනාඩි පැය පැය භාගයක් දෙනවා. ඒ වගේ ඒ කතා කරලා දැන් මම මතකයි පාර ග්‍රීසියේදී ජර්මන් තරුණ ළමයි කණ්ඩායම ඒගොල්ලෝ මේ අසුර දැර බලලා අහලා ඒගොල්ලන්ට විවෘත පොඩි කෑල්ලකින් කියලා දුන්නේ සම්පූර්ණ ඒ සෝතාපත්ති. ඒ ඉංගලන්තේ ඉතින් ඒ ඊට පස්සේ මට මතකයි දැන් නෝර්වේ මම රැයට කඩේකට යනවා කන්න. එතකොට යනකොට ඒ පාරේ ඇයිනේ අර ළමයෙක් මොනවා හරි විකුණනවා පොඩි ෆ්‍රැන්චයිස් වල. එයා ඒක අහපු ප්‍රශ්නෙකට එයාගේ අතුල නිවිලා ගියා. ඊට පස්සේ එයා මාගේ ගැන Facebook Messenger හොයාගෙන ළමේ අපිට දිගටම තාමත් මැසේජ් කරනවා. ඒක ඒ කියලා ගිය වචනයක. මම ගියේ චයිනීස් එකකට ලංකාවේ කට්ටියත් එක්ක කෑමකට. ඒ අනකොට එයා මගෙන් අහපු එකකට මම දීපු උත්තරය. එයාගේ ඇතුළ පරිවර්තනය වුණා කියලා. ඉතින් පස්සේ මම නම්බර් එක ගත්තා. ඒ මුකුත් ඉල්ලගත්තා. එයා උඹව අමාරුවේ හොයාගෙන ඒ මට ස්තුති කරලා ලැබුවා. ළඟකදී අනේ මට එච්චර ලොකු වෙනසක් සිද්ධ වුණායි කියලා. ඒ කියලා ගියපු දේ. මේ ඒ ඒක ඒ නිරන්තරව සිද්ධ වෙනවා. මට එතකොට හිතෙනවා අර ඉස්සර කාලේ වුණත් එහෙම තමයි වෙලා ඇති මේ ලක්ෂ ගණන් දහස් ගණන් වලට බණ කියලා නේ ඒ මිනිස්සුන්ට යමක් සාකච්ඡා කරනකොට අහන්න ලැබිලා ඒ අහන්න ලැබීම තුළ යාතුල පරිවර්තනයක් සිද්ධ වෙලා ඒ පරිවර්තනය ඒ මිනිස්සු ඒ ළඟ ළඟ ඉන්න අයට කියලා ඔව් ඒක ප්ලෑන් ඒක මේ ප්ලෑන් කරලා කරන දෙයක් නෙවෙයි ඒක එහෙම තමයි සිද්ධ වෙන්නේ සමහරවිට ස්වාමීන් වහන්සේ ඒ ප්‍රදේශ වලට ඇදෙන්නේ ඒ අයගේ ඒ අහන්න තියෙන මේ වාග්ය උදෙසා වෙන්නත් පුළුවන් නේ ඒ මොනගෙහිම අහඹුවක් නේ නෑ ඒක ඇත්තටම අහඹුවක් මොකද්ද අර බුදුහාමඳුර කියලා තියෙන මේක අහගන්න ලැබුණොත් ඒතර වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවා අහගන්න ලැබුණොත් ඒගොල්ලන්ට එහෙම කරගන්න බෑ මේක තමයි මට පේන්නේ අර වලවෙනි රහත් 69ට කිව්වා කියනවනේ යන්න ගිහිල්ලා මේක කියන්න මොකද ඒ කාලේ අන්තර්ජාල තිබුණේ නෑනේ ගිහිල්ලා මේක කියන්න දැන් අන්තර්ජාලයේ තිවිලත් අද ලංකාවේ කී දෙනෙක් ඉන්නවද අපි මෙහෙම සාකච්ඡාවක් කරනවා මෙහෙම දේශනාවක් කරනවා කියලා මේ මිනිස්සු මගේ නමවත් අහලා නැහැ. මෙහෙම දේශනාව ගැන දැකලවත් නැහැ. කොච්චර ජනතාවක්ද? මිලියන ගාණක්. සමහර මේ මිනිස්සුන්ට අහුවත් තේරෙනවා. එහෙම තැහෙන්නේ නැහැ කරුමේකට. කවකට. ඒක. ඉතින් ඒක නිසා ඒ රීච් වෙච්ච නැති පිරිස වැඩි. සෑහෙන. ඒක නිසා දැන් ඕගොල්ලෝ කරන්නේ දැන් ඔයාලා වෙහෙස මහන්සියලා හරි හම්බ කරන දේවල් අපිට පූජා කරනවා ඒ පූජා කරන දේ අපි පවුල් නඩත්තු කරන්නේ නැහැ ඉතින් අපි යන වාහනයක් හදාගන්න හරි ඒ මොකකට හරි අරෙන්න සම්පූර්ණම ඒ දානයක් වළඳන වැඩ අනිත් ඔක්කොම ඒ મેસેජ් එක වෙනුවෙන් තමයි හැමදේම වියදම් ඒ තරක් ඇදුවත් දැන් කාට හරි ඇවිල්ලා ඉන්නනේ ඒ කුටියක් දෙහිම හදන්නේ ඒ ඒ දේවල් වලට තමයි ඉතින් ඒක ඔයාලට උනත් ඒ යමක් උපකාර කරන ඒ දන් දෙන හැම කෙනෙක්ටම ඒ ඉතාලම වටික පණිවිඩයකට තමයි වෙනුවෙන් තමයි කැප වෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ටත් ඕනේ සිස්ටම් එකක් වෙනස් කරන්න. ඒ සිස්ටම් චේන්ජ් එකකට තමයි මේ මිනිස්සු වියදම් කරන්නේ ඇත්තට. මම හිතන්නේ ඒක මිනිස්සුන්ට ඕනේ මේ අලුත් ඕපන් මයින්ඩඩ් මිනිස්සු, මධ්‍යස්ථ මිනිස්සු ඇති කරන. ඒක මේක අහපු මිනිස්සුන්ට ඕන. ඒසයි මේ මිනිස්සු මේ ධනය පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග කරන්නේ වෙනස වෙනුනේ. අපිට ඒ වෙනස වෙනුනේ අපි ඒක මිනිස්සු දැනුවත් කරනවා. ඒ දැනුවත් වෙන ප්‍රඥාව තියෙන මිනිස්සු ඇත්තටම පරිවර්තනය වෙනවා. මුලදී බැන්නත් පස්සේ පරිවර්තනය වෙනවා. එහෙනම් ඉතින් හැමදෙරාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනි.